මම නීතිඥ අකලංක උක්වත්ත. අද දිනේදී අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කිරීමක් කරා. සමාජ මාධ්‍ය තුල සැරිසරන මුලින්ම සැරිසරුවේ අපේ ජාති ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක නායක අනුකුමාර දිසානායක මහතා ආශිරි රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා කියලා ડિප්‍රෙෂන් රෝගයට ලබාගෙන එවැනි මානසික තත්ත්වයක් මානසික ආතතියක් තිබෙන තැනැත්තෙක් කියලා පෙන්වන්න සමාජ මාධ්‍ය භාවිතා කළා වියාජ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නැත්තම් වෛද්‍ය පෝරමයක් සමාජගත කළා. ඒක ඉතා වියාජ බොරු අසත්‍ය වෛද්‍ය පෝරමයක් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක්. ඊට පස්සේ ඒක නිවැරදි පෝරමයක් බව පෙන්වීම සඳහා අපේ ජාති ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතාගේ අසන සහිතව ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් අදාළ ආශිර් රෝහල අමතා වෘත්ති ආචාර ධර්ම සහ වෛද්‍යවරයෙකු වශයෙන් ඒ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නිකුත් කිරීමේ හරහා එය සමාජගත කිරීම වෘත්ති ආචාර ධර්ම වලට පටහැනි බවට දක්වමින් අදාළ රෝහල ආමන්ත්‍රණය කරමින් යව් ලිපියක් සමාජගත කරා. එෙහිදී අදාළ ලිපි ශීර්ෂය භාවිතා කිරීම, ලිපි ශීර්ෂය තුළ අන්තර්ගත කාරණා ව්‍යාජ වීම සහ සුනිල් වටවලක මහතාගේ අස්සන ව්‍යාජ අස්සනක් එම ලිපියට යොදා ගැනීම මගින් කූටලේඛන සෑදීම සහ දන්නේ සංග්‍රහයටද කූටලේඛන සෑදීම එය සත්‍ය ලේඛනයක් ලෙස එළියට සමාජයට හුවා දැක්වීම විතරක් නෙමෙයි එය සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට සැලැස්වීම මගින් ඒ pages ඒ සංසරණයීමට භාවිතා කරපු links වලට විරුද්ධව පිටු වලට විරුද්ධව අපි පරිගණක අපරාධ අංශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුවිශේෂයෙන් පවත්වාගෙන යන පරිගණක අපරාධ අංශයට පැමිණිලා කර අද දිනේදී අපි දැක්කා එකම මෙම ලිපි මෙම වෛද්‍ය පෝරමය නැත්නම් prescription එක ආශිර්වාදයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් සදලා තිබ්බා. ඒ එය ව්‍යාජ බවට ආසිරි ලෝහරෙන් රෝහලේ Facebook පිටුවේ භාෂා තිත්වයෙන්ම පළ කළ තිබ්බා මෙම වෛද්‍ය පෝරමය නැත්තම් මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක බොරුවක් කියලා. ඒ අනුව මෙය වෛද්‍ය පෝරමය බොරුවක් බවට එම රෝහලෙන්ම දැන් සනාථ වෙලා තියෙන තත්ත්වයක් උඩ සුනිල් වටගල මහතා සහ අනෙකුත් මාධ්‍ය යොදා ගනිමින් සමාජ මාධ්‍ය යොදා ගනිමින් මේ කරන උත්සාහය හරි බොල් උත්සාහයක් හරි මෝඩ උත්සාහයක් සහ බොරුවක් කරනවා නම් මඩක් ගහනවා නම් මම කියන්නේ ඒක පැය 24ක් විතර තියාගන්න පුළුවන් මඩක් ගහන්න. දැන් පේනවා අදාල් රෝහලත් කියලා තියෙන බොරු කියලා. ඒකට සත්‍යයක් බව පෙන්වීම සඳහා සුනිල් වටගල නීතිඥ මහත්මයාගේ අස්සර යොදා ගැනීමෙන් හැදුව ලිපි ශීර්ෂයත් බොරු වෙලා තියෙනවා. ඒ නිසා මේවා මැතිවරණයේ අපගේ නායක අනුකුමාර දිසානායක මහත්තයාගේ ජයග්‍රහණය වැළැක්වීම සඳහා ඔවුන් යොදා ගන්නා නිකන් නිෂ්ඵල ප්‍රයත්න එහෙනම් මේවයින් වෙන්නේ මිනිස්සු දැන් තීරණය කරලා ඉවරයි. තව දින 9ක් තියෙන්නේ තීරණය කරලා ඉවරයි. ඔය වගේ බොරු වැඩ නිකන් මඩ ප්‍රචාර කරලා නිකන් කාලය සහ ධනය නාස්ති කරගන්න එපයි කියලා විතරයි අපි කියන්නේ ඔය කරන කට්ටියට. අපයි හැබැයි අපි ඔය කරපු කට්ටිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය අරගෙන පොලිසියේ සහාය අරගෙන විමර්ශනයක් කරනවා. සමාජගත කරන බොරු සම්බන්ධයෙන් මේ පුද්ගලයෝ දැනගන්න ඕනේ ඒවට විරුද්ධව නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. එහෙනම් අපි නීති ක්‍රියාත්මක කිරීම නිසියාකාරයෙන් 22 වෙනිදාන් පස්සෙත් ඒ අපි දැමු පැමිණිලි වලට අදාළව විමර්ශන සිදුවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යාජ ලේඛනයේ අත්සන මේ තියෙන්නේ මගේ සත්‍ය ලෙසම තියෙන අත්සන. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ අත්සන් දෙකේ වෙනස. එතකොට අපි මේ ව්‍යාජ ලිපිය පරීක්ෂණ කරාට පස්සේ මේකේ ඒ ප්‍රොෆයිල් එකේ තීච්ච පෝස්ට් සහ සියලු දේවල් පරිශීලනය කරාම එක්කෙනෙක්ගේ අපිට පේන්නේ යා සමගි ජන බලවේගයේ කියලා. තව එක්කෙනෙක්ගේ විස්තර අපේ ලිපිය සඳහන් කරලා තිනවා යා එක්සත් ජාතික පක්ෂේ. හරි පැහැදිලි මේ වෙලාවේ සටන තියෙන්නේ අනුකුමාර දිසානායකත් එක්ක. එතකොට මේ අය බලනවා මෙන්න මේ විකෘති කිරීම ඇතුලේ හරි ජනමනස අවුල් කළා, ජනමනසේ පළුද්දක් ඇති කරලා
මේ විදියට හරි ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කළා තිනවා, මෙවැනි ඉල්ලීම් ගණනාවම දැන් උන් පරීක්ෂා කරගෙන යනවා. ඒ පරීක්ෂා කිරීම ඇතුලේ හරි පැහැදිලි මේක එක්සත් ජාතික පක්ෂයේ හරි සමගි ජන බලවේගයේ හරි වැඩක්. ඉතින් අපි කියනවා මේ වගේ බාල බොළඳ වැඩ කළා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න කිසිසේත් හැකියාවක් නැහැ. ඒක නිසා මෙවැනි වැඩවලින් වළකින්න කියන ඉල්ලීමත්, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මගින් මේකට වගකීම්ත්තේ කවුරුන්ද කියන පරීක්ෂණයත් ඉල්ලා හිටියේ අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඔව්, පුද්ගලයන්ගේ නම් දෙකක් තියෙනවා මෙතන. පුද්ගලයන්ගේ නම් දෙකක් අපි අනාවරණය කරලා තිනවා. එක පුද්ගලයෙක් තමයි සුභාග හේරත්. ඒ සුභාග හේරත් සමගි ජන බලවේගයකට සම්බන්ධ කෙනෙක් විදිහට තමයි අපිට පේන්නේ. අනිත් පුද්ගලයා මෙතන ඉන්නවා සුභාග හේරත්, අනිත් එක්කෙනා තව එක්කෙනෙක් හිටියා. ආමෙදී තුෂාර ඩී වන්නියාරච්චි. එතකොට තුෂාර ඩී වන්නියාරච්චි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කෙනෙක් කියලා තමයි අපිට හිතෙන්නේ. එතකොට මේවා මේ පුද්ගලයන්ව පාවිච්චි කළා මේවල දේශපාලන ව්‍යාපාර තමයි පිටිපස්සේ ඉන්නේ, අපත් සමග තරඟ ප්‍රතිවාදීව තරඟ කරන. ඉතින් අපි ඒක හොයාගෙන යනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැඩිදුරටත් ඒකේ පරීක්ෂණ කටයුත්තක් වෙයි. ඔව්, ඉතින් එකම කඳවුරේනේ දෙගොල්ලෝ, එකම කඳවුරේ. මොකද කඳවුරු දෙකයි ඉන්නේ, දූෂිත කඳවුර සහ අදූෂිත කඳවුර. අදූෂිත කඳවුරේ ජයග්‍රහණය වළක්වන්න තමයි දූෂිත කඳවුර දෙගොල්ලෝ එකතු වෙලා හරි වෙන්වෙන්න හරි මේ වැඩේ කරන්නේ.